අද මේ මොහොත වන විට රටේ ක්‍රියාත්මක වෙන්නේ බෙදා වෙන් කරපු පාලනය. ජයගමු ශ්‍රී ලංකා, මගෙන් පටන් ගමු. ජාතීන් අතර බෙදිලා, ආගම් අතර බෙදිලා, පක්ෂ අතර බෙදිලා, කුල වශයෙන් බෙදිලා, ගෝත්‍ර වශයෙන් බෙදිලා, පන්ති වශයෙන් බෙදිලා, බෙදුණු රටක අද අපි ජීවත් වෙන්නේ. මේ රට වැටි තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්නට නම් අපි එකතු වෙන්නට ඕන. මම ඔබට කියන්න කැමති, මේ රටේ සතර දිග් භාගයේම, පළාත් නමයේම, දිස්ත්‍රික්ක 25ම, ප්‍රාලේ උපප්‍රාලේ බල ප්‍රදේශ 341ම, ග්‍රාම සේවා වසන් 14,021ම, කුඩා ගම් නියම් ගම් 51,000 එකට එකතු කරගත්ත දැවැන්තම පුළුල්තම දේශපාලන බලවේගය සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානය. අපි ශ්‍රී ලාංකිකත්වය තුළින් එකතු වෙමු. අපි සත් ජාතිකත්වය කේන්ද්‍ර කරගෙන එකතු වෙමු. එකතු වීම තුළින් රට ගොඩනැගීමේ ව්‍යාපාරය අපි ක්‍රියාත්මක කරමු. දයාබර අම්මේ තාත්තේ, බලන්ද අද රටේ ආර්ථිකය. ආර්ථිකයේ විලංගු දමලා, අද ආර්ථිකය ගජමිතුරු කොල්ලකරුවන්ගේ රජ දහනම් බවට පත් වෙලා, ඔබ වැනි සාමාන්‍ය ජනතාවට ආර්ථිකයේ ශක්තිමත් වීම තුළ ලැබෙන්න තියෙන සහන ටික ලැබිලා නැහැ. ඒ මොකද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විශ්වාස කරන්නේ ඔබගේ ජන ජීවිත කුඩා කරලා, ආර්ථිකය කුඩා කරලා, ආර්ථිකය සංකෝචනය කරලා, ජනතාවගේ ජන ජීවිත කුඩා කිරීම තුළ රටක් පාලනය කරන්න. පැහැදිලිවම මම කියන්නට ඕන, මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වටින්නේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ඔබ නොවෙයි. ඔහුට වැදගත් වන්නේ රටේ ජීවත් වෙන අතිශය සුළුතරයක් වෙන සුපිරි පෝසතුන්, කෝටි ප්‍රකෝටිපතියන්. මම ඔබට කියන්න කැමති, පැහැදිලිවම මේ ගජමිතුරු බඩගෝස්තරවාදී අන්ත දූෂිත අල්ලස කොමිස් මුදල මත කේන්ද්‍රගත වුණු මේ දේශපාලන සංස්කෘතිය සහ මුලින්ම අතුගා දමලා පොඩි ජනයා පොඩි මනුස්සයා රජ කරවන යුගය අපි අනිවාර්යෙන්ම බිහි කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. චෞර තන්ත්‍රවාදයට අපි තිත තබමු. අද අපිට අහන්නට ලැබෙනවා IMF ගිවිසුමක් නිසා අලුත් ජනවරමකින් බිහිවෙන ආණ්ඩුවට මොනවත් කරන්න බැරිලු. මං කැමති මේ අවස්ථාවේ ඔබට වැදගත් කාරණාවක් කියන්න. අපිටත් රටක් හැටියට ඉදිරියට යන්න සිද්ධ වෙන්නේ ඔබගේ ජනවරමත් ලබාගෙන IMF එකත් එක්ක ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමකට ප්‍රවේශ වෙලා. මම එක නිදර්ශනක් කියන්නම්.
IMF එක තමන්ගේ යෝජනා හැටියට කිව්වා ආපසු ණය ගෙවීම අපේ රටට 2033 ආරම්භ කරොත් හරි කියලා. නමුත් වැඩ බැරි මේ ආණ්ඩුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඒ අය එකඟ වෙලා තිබෙනවා 2028 ඉඳලා ණය ගෙවන්න. ද්විපාර්ශ්වීය ණය ගෙවන්න ජාත්‍යන්තර ස්වෛරී බැනුම් කර හිමියන්ගේ පොලිය ගෙවන්න. ඒතර IMF එක කියනකොට කමක් නැහැ. ණය ගෙවන්න පටන් ගන්න 2033 ඉඳලා. මේ රටේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කියනවා නෑ නෑ 2028 ඉඳලම අපි ගෙවන්නම්. මං අහන්න කැමති තමන්ගේ රාජ්‍ය පාලනය තුල අපනායන ශේෂ්ත්‍රය විනාශ කරපු නිෂ්පාදන කර්මාන්ත ශේෂ්ත්‍රය විනාශ කරපු ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් විනාශ කරපු පෞද්ගලික ව්‍යවසායකත්වය විනාශ කරපු රටේ ආර්ථික එන්ජිම විනාශ කරලා IMF එක පුණු පුණා කියද්දි 2033 ඉඳලා ඔබ ණය ගෙවන්නේ කියලා. ඇයි මේ ද්‍රෝහි ආණ්ඩුව? ඇයි මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා 2028 ඉඳලම මේ රටේ ජනතාවගේ කරපිට බරපටවන්නට යන්නේ? මොකද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලික මුදලින්ද මේ ණය ගෙවන්නේ? නෑ, මේ ණය ගෙවන්නේ ඔබගේ දහඩිය මහන්සිය තුල, ඔබගේ කැපකිරීම තුල නිර්මාණය වෙන ආර්ථික වර්ධනයක් තුලින්. තමුන් නාන්සලටයි සිද්ධ වෙන්නේ කැපකිරීම කරන්න. මම එක දෙයක් ඔබට කියන්න කැමතියි. IMF එකේ නියෝජිතවරුන්, ඒ නායක කාරකාදීන් නියෝජිත කණ්ඩායම් වල කීප වතාවක් අපි හමු වුණා. ඒ හමු වෙනකොට අපේ ආර්ථික කමිටුවේ ප්‍රධානියෙක් වන කබීර් හෂිම් මැතිතුමාත් එතන හිටියා. එතුමා ඉදිරිපිට මමත් මගේ ආර්ථික කමිටුවේ කබීර් හෂිම් මැතිතුමා, හර්ෂත් සිල්වා මැතිතුමා, ඉරාන් වික්‍රමනාත් මැතිතුමා ඇතුළු අපි කණ්ඩායමක් හැටියට IMF එකට කිව්වා මේ ගිවිසුම නිර්මාණය වෙලා තිබෙන්නේ ජනවරමක් නැති, ජනතා ආශිර්වාදයක් නැති, ජනතා අනුමැතියක් නැති රට බංගලොත් කරපු හොරු කණ්ඩායමකගේ වරමින් තමයි මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ රටේ මුදල් ඇමතිවරයා බිහි වෙලා තිබෙන්නේ. නියත වශයෙන්ම සැප්තැම්බර් 21 වෙනිදාට මේ රටේ ජනතාව නව පොදු ජන වරමක් තුලින් පොදු ජනතාවාදී ජනහිතකාමී රටේ ජනතාවට ශක්තියක් වන නව ආණ්ඩුව, සමගි ජන බලවේගයේ ආණ්ඩුව, සමගි ජන සන්ධානයේ ආණ්ඩුව බිහි කරනකොට මානුෂ්‍යවාදී IMF ගිවිසුමකට අපි අලුතෙන්ම ප්‍රවේශ වෙනවයි කියන පොරොන්දුව ඔබ අත තබනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.